ඔයාල හැම කෙනෙක්ම ඉතාමත්ම ආදරයෙන් Cooking with Wife YouTube channel එකට පිළිගන්නවා. වෙනද වගේම ඉතාමත්ම ලේසියෙන් ඉතාමත්ම රසවත් කෑමක් හදන්නයි අද අපි ඔයාලට කියලා දෙන්නේ. නැවුම් එලකිරි වලින් හරිම ලාබෙට වැනිලා අයිස්ක්‍රීම් හදාගන්නේ කොහොමද කියලා. වැඩි වෙලා ගන්නෙ නැතුව අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලමු. නැවුම් එලකිරි මිලිලීටර් 500ක් කිරි පිටි මේස හැඳි 4ක් ජෙලටින් තේ හැඳි 1ක් සීනි ග්‍රෑම් 150ක් ඉරිඟු පිටි මේස හැඳි 2යි උණු වතුර කෝප්ප භාගයක් සාමාන්‍ය වතුර මිලිලීටර් 30 බැගින් කොටස් 2ක් වැනිලා මේස හැඳි 1ක් අවශ්‍ය වෙනවා මුලින්ම කරන්න ඕන කිරිපිටියකට උණු වතුර කෝප්ප භාගය දාලා කැටහිටි නැති වෙන විදිහට කිරිපිටියක හොඳින් දිය කරගන්න ඕන. දැන් ජෙලටින් වලට සාමාන්‍ය වතුර එකතු කරලා ජෙලටින් ටිකත් කැටහිටි නැති වෙන්න හොඳින් දිය කරගන්න. ඉල්ගු පිටි වලට සාමාන්‍ය වතුර මිලිලීටර් 30ක් එකතු කරලා හොඳින් දිය කරගන්න. මුලින්ම භාජනයක් අරගෙන අපි පාවිච්චි කරන නැව් මෙලකිරි මිලිලීටර් 500 එකතු කරලා ඒකටම දිය කරගත් පිටිකිරි එකක් දාලා හොඳින් උණු කරගන්න ඕන. මේක ගොඩාක් පෙන එනකන් උණු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඇඟිල්ලක් දාන්න පුළුවන් තරම් රසනේ තියෙනකම් උණු කරගත්තු ප්‍රමාණවත්. දැන් ලිප ඕෆ් කරලා අපිට පුළුවන් සීනි දිය කරගත් ඉරිඟු පිටි සහ ජෙලටින් ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අපේ අයිස්ක්‍රීම් මිශ්‍රණය සූදානම් මෙන්න මේ විදිහට ටිකක් ලොකු බීට් කරගන්න ලේසි වෙන විදිහේ භාජනයකට ඔයාලට පුළුවන් මේ අයිස්ක්‍රීම් මිශ්‍රණය හොඳින් පෙරා එකතු කරගන්න. දැන් ඒකටම වැනිලා මේස හැඳියකකුත් එකතු කරගන්න පුළුවන්. බීට්‍රේ වේගය වැඩි කරලා විනාඩි 5ත් 8ත් අතර කාලයක් හොඳින් බීට් කරගන්න. බීට් කරගත් මේ අයිස්ක්‍රීම් මිශ්‍රණය ශීතකරණයේ උඩ කොටසේ අපි පැය දෙකක් වගේ කාලයක් තියාගන්න ඕන. මේ තියෙන්නේ පැය දෙකකට කපස්සේ අයිස්ක්‍රීම් මිශ්‍රණය. නැවතත් විනාඩි 5ත් 8ත් අතර කාලයක් බීට්‍රේ වේගය වැඩි කරලා හොඳින් බීට් කරගන්න. දැන් අපි මේක දෙපාරක් බීට් කරලා අවසන් මේ අයිස්ක්‍රීම් මිශ්‍රණය පස් පාරක් බීට් කරගන්න අවශ්‍ය වෙනවා. මිශ්‍රණය හදලා මුලින් එකපාරක් වගේම ශීතකරණයේ තියලා හතර පාරක් මේක බීට් කරගන්න අවශ්‍ය වෙනවා. පැය දෙකෙන් දෙකට තමයි මේක බීට් කරගන්න අවශ්‍ය වෙන්නේ. අන්න ඒ විදිහට දිගින් දිගටම පැය දෙකෙන් දෙකට හතර පාරක් අපි මේක බීට් කරගමු. දැන් අපේ අයිස්ක්‍රීම් මිශ්‍රණය පස් වතාවක් හොඳින් බීට් කරලා තියෙන්නේ ඔයාලට පේනවනේ අපේ අයිස්ක්‍රීම් මිශ්‍රණය ප්‍රමාණය දැන් හොඳටම වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලා අයිස්ක්‍රීම් එක සෙට් වෙන්න ප්ලාස්ටික් භාජනයකට දාලා පියන වහගෙන ශීතකරණයේ උඩ කොටසේ පැය 8ක් වගේ කාලයක් මේ අයිස්ක්‍රීම් එක හොඳින් සෙට් වෙන්න තියාගන්න දැන් මේ ඔයාලට පේන්නේ පැය 8කට පස්සේ හොඳට සෙට් වෙලා තියෙන අපේ රසම රස වැනිලා අයිස්ක්‍රීම් එක. ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට ඉතාමත්ම ලේසියෙන් ඒ වගේම හරිම ලාබෙට කෙදර දීම අයිස්ක්‍රීම් හදාගන්න. මේ අයිස්ක්‍රීම් එක කඩේ අයිස්ක්‍රීම් වලටත් වඩා ගොඩාක් කිරි රසයි හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඉතින් අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. මෙන්න මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අපි සමුගන්නවා ඔබ සැමට සුබ දවසක්